ශශි වීරවංශ අත්අඩංගුවට ගන්නවනේ. මේ උපැන්නේ වෙනස් කරලා. ශශි වීරවංශ අත්අඩංගුවේ ප්‍රශ්නය ඇතුලේ තියෙන්නේ ශශිගේ ප්‍රශ්නයක් නෙවෙයි, විමල් වීරවංශයේ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක්. මොකද වාමාංශික දේශපාලනය කරන මිනිහෙක් වශයෙන් කිව්වනම් එහෙම මං කසාද බැඳලා ඉන්නේ මට වඩා අවුරුදු 10ක් විතර වැඩි මහල් ගැහැණියක්. ඒක මගේ අයිතිය. දැන් මොකෝ? මොකද ප්‍රශ්නේ? ඔව්. මොකද එලිසබත් ටේලර් අවුරුදු 70ක් කියලා අවුරුදු 25 කොල්ලෙක් බැඳනම කොහද මට 18යි කියලා. ඒ මගේ ප්‍රේමය. ඒ මගේ හැටි. ඒක මගේ අයිතිය. ප්‍රශ්නේ වෙලයිනේ. එතකොට හියුමන් ප්‍රශ්නයක් නේ තියෙන්නේ. කාන්තාවට හිතනවා එහෙම ලාබාල වෙන්න ඕනි. මේ රටේ අර තියෙන ගෝත්‍රවාදී ආකල්ප ඇතුළු තමයි උන්දැත් ඉඳලා තියෙන්නේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ නිසා උපැන්නේ පොඩ්ඩක් වෙනස් කරගත්ත අර තරුණ වයසට එන්න. දැන් මං අහන්නේ ඒක වරදක් තමයි කූටලේකන. ওই චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නවා නම් එහෙම රාජකීය විද්‍යාලේ ඉන්න සියලු දරුවන්ගේ දෙමාපියන්ගේ 99%ක් අත්අඩංගුවට ගන්නවා. රොයල් එකේ ඉන්න ප්‍රින්සිපල්ගෙන් ගන්න පුළුවන් ඩොකියුමන්ට් එක හිටවුව දෙවන්නම් පොලිසියට 99%ක් ගන්න පුළුවන් රාජකීය විද්‍යාල දරුවන්ගේ දෙමාපියෝ. කරුවර කියන්නේ කේයි කියලා. මුන් ඔක්කොම උපැන්නේ හොට හදලා නැද්ද? අයිඩෙන්ටි හදලා නැද්ද? මොකද මීටර 100ක් ගැහුවොත් එහෙම රාජකීය විද්‍යාලේ මැද ඉඳලා රවුම ළමයි ගන්න රවුම අහුවෙන් රණල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉඳලා විතරයි. වෙන තව ගේවල් තියෙනවද මට කියන්නකෝ මීටර 100 ඇතුලේ? ලයින් වෙන්ට් එක තියෙනවා. අනිත් පැත්තේ තර්ස්ටන් එක තියෙනවා. අර පැත්තේ රේස් කෝස් එක තියෙනවා. ගේවල් නැහැ. හැබැයි මීටර 100 එකතුල ළමයි තමයි ගන්න නීතිය. චක්‍රලේඛනී 3:1 වගන්තිය. එතකොට ඔක්කොම හොරලිය කනලින් දාපු ළමයි තමයි. ඒවා කූටලේඛනනේ. මමත් හැදුවා. මගේ කොල්ල දෙන්න දාන්න මං හැදුවා. මෙන්න මිටිය තාම ගෙදර තියෙනවා. බුලස් රෝඩ් එකේ අයිඩෙන්ටිටියක් මට තියෙනවා. අනුන්ගේ ගෙදරකට ලිපිණයක් හැදුවා. හොඳ වෙලාවට ළමයි ඒත් ගත්තේ නැහැ. එහෙම කරලා දාගන්න බැරි වුණා. හැමෝම හදනවා. බොරු ඇඩ්‍රස් එකක් දානවා. මහරගම ඩිපෝ එකේ ඩිපෝ අධිකාරී විශාඛ විද්‍යාලයට ළමයි දාන්න කියලා ගත්තේ නෑ. මම පහවදා උදේ මහරගමින් හෝමාගමින් සහ අවිස්සාවෙල්ලෙන් එන බස් තුනම නැවැත්තුවා. බස් තුනම නැවැත්තුවාම ප්‍රින්සිපල් කෝල් කරලා කෝල් මේ බලන්න මේ අවිස්සාවෙල් ළමයි හෝමාගම ළමයි කොට්ටාවෙල් ළමයි බස් තුනම අවිල්ල නෑ බලන්න ළමයි 400ක් විතරද ඉස්කෝලේ එන්න බැරි වෙලානේ. ඩිපෝ අධිකාරී කිව්වලු මම බස් තුනම නැවැත්තුවා. ඒ කොහමද ආයක නවත්තන්නේ? නෑ මගේ ළමයි මහරගම නෑ ගන්න බෑනේ. අවිස්සාවෙල් ළමයි එන්නේ නෑනේ විශාඛයකට. බස් ඕනේ නෑනේ. පහවද ළමයා ගත්තා. මොකද සිස්ටම් එක ඇතුලේ බොරුවක් කරනවනේ. ඒ බොරුව සියල්ලෝම කරනවා. මෙතන ඉන්න අයගෙන් 95%ක් උතර ජීවිතේ කූටලේක හදලා තිනවා ළමයි ස්කූල්ට දාන්න බැරි චෙක් වෙනම කතාවක්. ඊට මතව ජාත්‍යන්තර පාසල් වලට දාන්නේ. හදනවනේ. සිස්ටම් එක ඇතුලේම තියෙනවනේ. දැන් හන්දියක් හන්දියක් ගානේ කසිපු පෙරණයි කියන්නේ නැද්ද මේ දවස්වල? මේ හොරු අල්ලන්නේ නෑනේ. මාර කේස් එක ඉතනෝල් මාර ගොඩක් ගෙන්නවා අල්ලන්නේ නෑනේ බලන්නකෝ. දැන් කසිපු පෙරණෙක් කෙනා තමයි කියන්නේ. මොකද පොඩි හොරා කැමති ලොකු හොරා අල්ලනවට. අලි හොරු. මං ටියුෂන් කරන ආයතනයේ අයිතිකාරයා මට කියනෝ සන්නස්ක ලොකු ඕගොල්ලෝ නිකන් කෑ ගහලා බොරුවට අඬපත් කරලා කිසි හොරෙක් කල්ලි වෙන්නේ නෑනේ. මම කල්ලන්න බෑ. මොකද හොරා හොරකම් කරලා තියෙන අහුවෙන්නේ නැති වෙන්නේ. ඒකනේ වැඩක් නෑනේ. අහුවෙන්නේ නැති. මම කව දැන් ඔයා හොරෙක්නේ. ආයතනයේ ඔයා හොරෙක්නේ. දැන් ඔයා අල්ලන්න පුළුවන්ද? උහන මං හොරෙක් වෙන්නේ කොහොමද? මං කිව්වා දැන් අපි ඔයා ගාව පන්ති කරන්නේ ළමයිගෙන් 125ක් දීලා. හැබැයි ඔයා අපි ලියුමක් කරන් තියෙනවා හෝල් එක දෙල තියෙන රෙන්ට් එකට කියලා. එතකොට 250යි දවසට. ඒතරු ඕක තමයි ඉන්කම් ටැක්ස් එකට දෙන්නේ. එතකොට විශාල මුදලක් හොරකම් කරනවා. අල්ලන්න බෑනේ. ඇයි? අපලියුමක් දීලා තියෙනවා හෝල් එක රෙන්ට් එකට. ඒ ලියුම් එකතු කරලා මෙයා ආදායම හදනවා. එතකොට මං හොරෙක් නෙවෙයිද? හොරෙක්. හොරකම් කරනවා. මුළු රටම එහෙම තමයි. එතකොට මේ පිටිපස්සේ තියෙන ආකල්ප විනාශ කරනවා කියන එක කරන්න පුළුවන් දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. රණල් වික්‍රමසිංහ මහත්තයාට. මං කියන්නේ මේ පිටිපස්සේ විශාල ක්‍රියාවලියක් තියෙනවනේ. මේ දන්වල ඇතුලේ ඔක්කොම අහුවෙලා ඉන්නේ. මොකද සිස්ටම් එකේ ඇතුලේ එහෙම නොකර ඉන්න බැරි වුණාම ඔක්කොම ඉන්නේ එහෙම අය. 5%ක් විතර ඇති එහෙම නැති අය ඒ පහත් හැබැයි අරුන් අස්සේ දියවිලා ඉන්නේ. දැන් දියුණු රටවල සිස්ටම් එකක් තිබ්බම මොකද වෙන්නේ? හොරකම් කරන අය ඉන්නේ 5%ක් විතර නම්
උන්ට අමාරු අරුන්ගෙක් ඉන්න 95ක් අතර ඉන්නේ අර සිස්ටම් එක ඇතුළේ ඉන්නේ මිනිස්සු. දැන් කවුරු හරි කෝත්තේම නැහැ යුරෝපෙ මිනිස්සු හරි ජෙනුවින් යුරෝප මිනිස්සු සිෂ්ට සම්පන්නයි. ඒ නිසා ඒගොල්ලෝ හොරකම් කරන්නේ. පට්ට හොරු අපිට වැඩිය හොරු. හොරකම් කරන්නේ නෙවෙයි හොරකම් කරන්නේ නැත්ti අහුවෙන හින්දා. දැන් ආ ඒ කොහමද? දැන් අපි බාර යනකොට කහිර පාස් කරගෙන ගියොත් එහෙන් පොලිස් කාරයක් නැත්තම් දානවා. දානවනේ. රැට යනකොට දෙපැත්ත බල්ල රතුලෙක් ටිකේ දාන්නේ නැද්ද? දානවනේ. දෙපැත්තවල නෑ බත් දාපන් කියනවා. දානවා. හයි ස්පීඩ් එකේ දෙපැත්තවල පොලිස් කටහඬ බා රෑ වෙලා දෙකට පොලිස් කාරු නෑ බා ඇරලා යනවා දැන්. අපි සිස්ටම් එක කඩනවනේ. දැන් ඇයි සිස්ටම් එකක් තියනවලු කඩන්නේ නැත්තේ? අර කාර් එකේ ගහලා තිනවනේ ග්ලාස් එකේ පොඩි කෑල්ලක්. චිප් එකක්. පොඩි එකක් මෙහෙම අලවලා තියෙනවා. ඒක ඇතුලේ චිප් හතරක් පහක් තියෙනවා. ඒක නැත්තම් දුවන්න දෙන්නේ නැහැ. පොලිස් කාර්යොත් නැහැ. දැන් මොකද වෙන්නේ කියලා කවුරු හරි කියන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. ස්විස්තර්ලන්තේ හරි එංගලන්තේ හරි ෆ්‍රාන්සේ හරි ඕස්ට්‍රේලියාවේ හරි මොකද්ද වෙන්නේ කියන්න. ගෙදරින් වාහනේ ගත්තාම හයිවේ කරලා දැම්මම ක්ලින් ගානවා. පොලිස් කාර්යෝ නැහැ නේ ගේට්වේ ටිකට් කඩන්න ඕනේ නැහැ. හයිවේගෙන් පිට වෙද්දි ක්ලින් ගානවා. හයි ස්පීඩ් ගියොත් ක්ලින් ක්ලින් ගානවා. හා රෙඩ් ලයිට් එකට තත්පර 10ක් කලින් දැම්මොත් එම ක්ලින් ගානවා. ක්ලින් ගාද්දි එළවෙන එක නිකන් මස්ත බාල් දියලා යනවා. මොකක්ද දන්නවද? මේ ටික ඔක්කොම එකතු වෙනවනේ. දැන් එකතු වෙලා පඩියෙන් කපලා බැංකුවෙන් ඉතුරු ගානේ වනවා. දැන් පොලිසියට කියන්න පුළුවන්ද? අනේ මම මේ ඒස්පී අඳුරන මොනවද යවන්නකෝ කෝල් එකක් කරන් දෙන්නද? බෑනේ. ක්ලින් ගානකොට ගාලිවරයි. සිස්ටම් එකක් හැදලා තියෙන්නේ. දැන් උන් හයි ස්පීඩ් යන්නේ නැත්ටි නීතියට යන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයිනේ. සිස්ටම් එක ඇතුලේ හොරකම් කරන්න බෑ. ඒතර මොකක් ගියත් ඒ සිස්ටම් එක ඇතුලේ යන්න ඕන. මේක පිටිපස්සේ දෙන ආකල්පය හදන්න වෙන්නේ එහෙම. එතකොට හොරකම් කරන්නේ නැහැ නේ. හොරකම් කරන්න බෑ. සිස්ටම් එකක් හදන්න ඕනේ. මම කොරියාවේ ගිය වෙලාවක මට හම්බුණා ලංකාවේ තරුණයෝ ටිකක්. මැද පෙරදිගේ ඉන්න තරුණයෝ ඔක්කොම හරි කෙට්ටුයි. කොරියාවේ ඉන්නේ ඔක්කොම නිකන් අතක්කේ මෙච්චිතර ඇති කොරියාවේ ලංකාවේ ගිය කොල්ලන්ගේ. මං ඇහුවා ඔක්කොගෙම මේ උඹලා හැමදාම ජිම් යනවාද කියලා. ඔක කියනවා ඔව් සර් මේ අපි උදේ 8 ඉඳන් 5 වෙනකන් ජිම් කිව්වා. මං ඇහුවා මොකද්ද කියලා. දැන් බෙල්ට් එකේ වැඩ කරද්දී 70ක් වැඩ කරනවා නම් එහෙම දැන් එක පැක් එකක් සමහරලාට කිලෝ 20ක්ලු. එතකොට කිලෝ 20 20 මෙහෙම අරගෙන මෙහෙම අර බෙල්ට් එකෙන් තියන්න ඕනේ. දැන් ජිම් එක කොහොමද පැය 8ක් තිබ්බම් මෙහෙම නිකන් මේවා මෙහෙම එන්නේ නිකන් මෙහෙම. දැන් ඒගොල්ලන්ට විනාඩි 10ක් පරක්කුනොත් එහෙම කොරියාව ගැන දන්නයි දන්නවා. ඕගේ වීසා එකේ සීල් එකක් ගහනවා. කොරියාවේ තියෙන වෙන කිසිම ආයතනයක රැකියාවට ගන්නෙ නෑ. ගන්නෙ නෑ. ඇයි ඒ? දැන් බෙල්ට් එකේ වැඩ කරනවා නම් 100ක් එක්කෙනෙක් විනාඩි 10ක් පරක් වෙනවා කියන්නේ බෙල්ට් එකට අර 99ටම වැඩ කරන්න බෑනේ. ඒතරා වෙලාවට ආවෙ නැත්නම් එයා කොරියාවේ රැකියාව සඳහා සුදුස්සෙක් නෙවෙයි. ඒ සීල් එක ගැහුවම වෙන ආයතනයක් ගන්නෙත් නෑ. වෙන ආයතනයක් ගන්නෙත් නෑ. මොකද කොරියාවට හොඳ එකෙක් නෙවෙයි ලංකාවට බටවනවා. මං හැව කොහොමද බල බීරලා යන්නේ? අපි පැයකට කලින් යනවලු. ගිල කාඩ් ගහනවලු නැත්නම් කෝපි එකක් බිබී ඉන්නවලු. ඒතර එහෙදි පැයකට කලින් රස්සාවට යනවා. ඇයි? සිස්ටම් එක හින්දා. දැන් ලංකාවේ යනවාද එහෙම? 8ට නම් 10ට අතර ගිහිල්ලා අසම් කරනවා. සිස්ටම් එක හැදිලා නැහෙනේ. ඒතර සිස්ටම් එක ඇතුළේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ නිසා මිස්ටර් ප්‍රෙසිඩන්ට් මෛත්‍රීපාල මහත්තයා කරාවත්, තනිල් මහත්තයා කරාවත්, චන්ද්‍රිකා නෝනා කරාවත් කියලා ඒ පිටිපස්සේ තියෙන ටික හදන්න නැතුම් මිස්ටර් ප්‍රෙසිඩන්ට් හදලා නම් වැඩක් වෙන්නේ නෑ. ඒ පිටිපස්සේ විශාල කාර්යයක් ගොඩක් තියෙනවා. ඒකෙදි මම යෝජනා කරන කාරණාව තමයි පළවෙනි කාරණාව තමයි මේ ජනාධිපතිට තියෙන අගමැතිට තියෙන ඇමැතිට තියෙන ආරක්ෂක ඇමැතිට තියෙන විශාල බිය සැකය පුරවැසියෙන් අයින් වෙන්න ඕනි. මහර බයයි. සංගලාසස් දාගෙන සුදු මෙද මෙහෙම මෙහෙම යන බයයි. ඒ බය නැති වෙන්න ඕනි. එකක්. දෙක. මේ සඳහා දේශපාලන ප්‍රසංස්කරණ හට ගන්න ඕනි. එහෙම නැත්නම් මේ මහරජා කියලා හදපු බලය ඇතුළේ රිංගවලා තියෙන කාරණා ටික ආපසු හරවන්න ඕන. ඒක කරන්න ඕනේ ජනතාව පැත්තෙන්. නීතිය තියෙන්න ඕනේ ජනතාවට ජනතාව ආරක්ෂා කරගන්න. නීතිය ජනතාවගේ. පාර්ලිමේන්තුව ජනතාවගේ එක ජනතාව ආරක්ෂා කරගන්න තියෙන්නේ. අධිකරණයේ තියෙන්නේ ජනතාවට. ඒතොර ජනතාව බල ගැනීම සඳහා නීතිය බල ගන්නවන්න ඕනි, පාර්ලිමේන්තුව බල ගන්නවන්න ඕනි. රාජ්‍ය නායකයාට බලයක් තියෙන්න ඕන තමයි. රාජ්‍ය නායකයා කියන්නේ නපුංසකෙ නෙවෙයි. එයාට ආරක්ෂාවක් තියෙන්න ඕනි. වරද ගන්න එපා. හැබැයි ඒක මේ රට පාලනය කිරීම සඳහා අවශ්‍ය කෙනෙක්ගේ
අවශ්‍ය ප්‍රමාණි මාත්‍රාවට තියෙන්න ඕනේ. ලංකාවේ ප්‍රමාණය වැඩි තියෙන්නේ මාත්‍රාවට වඩා ඒක වැඩි. එතකොට ඇමතිවරයෙක්ගේ වාහනය ඇතුලේ තමයි ලෝකයේ ඕන රටක ආරක්ෂකයා යන්නේ. සුවිශේෂ අවස්ථාවක වාහන දෙකක් යන්න පුළුවන් අවශ්‍ය මාත්‍රාවට. එතකොට වාහන පීලි ගණන් යන්නේ නැහැ. ඒ නිසා ඒ පිටිපස්සේ මම හිතනවා විශාල ක්‍රියාවලියක් තියෙනවා කියලා. ඒ සඳහා ඊළඟට සාකච්ඡා කරනවා නම් කාල වේලාවත් එක්ක මගේ ඇත්ත යෝජනාව තමයි ස්විස්තර්ලන්තේ ක්‍රමය. මේ තියෙන ස්විස්තර්ලන්ත ව්‍යවස්ථාව කරප්ෂන් සීරෝ ඒ රටේ. ඒකට හේතුවක් තියෙනවා. මේකේ තියෙනවා ඔවුන් ඒක පාවිච්චි කරන්නේ කොහොමද. මම මේ ලකුණු කරෙත් සමහර දේවල් ඒ නිසා මේ ස්විස්තර්ලන්ත ක්‍රමය ඇතුලේ මේක භාවිතා කරේ කොහොමද. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ නැහැ අර උරුගුවේ තියෙන ක්‍රමය. දැන් උරුගුවේ මේ ජොසේ මුජිකා කියලා ජනාධිපතිවරයෙක් ආවනේ. ආවහම එයාත් මිස්ටර් ප්‍රෙසිඩන්ට්. එතකොට එයා සුවිශේෂ චරිතයක්. මොකද හේතුව ඔහු ගරිලා නායකයෙක්, ලෝකේන නිහතමානීම ජනාධිපති කියලා සලකනවා. ඒක එයාගේ පුද්ගලික ලක්ෂණයක්, සිස්ටම් එකේ ලක්ෂණයක් නෙවෙයි. ඊට පස්සේ ඔහුගේ ආදායම ඩොලර් 7500යි. ඒකෙන් 91%ක් මිනිස්සුන්ගේ සුබ සාධනයට දෙනවා. ඔහු පාවිච්චි කරන්නේ ෆොක්සගන් කාර් එකක්. එතකොට සෙන්සුරාදිරද වැඩ කරන්න එයා ෆාම් එකේ වැඩ කරන්නේ. එයා කියනවා මොකද පදවි අහිමුණා මට ෆාම් එකේ ආපහු ඉන්න ඕනි කියලා. ඒ නිසා සමහරු මට මතකයි පහු කාලේ යෝජනා කරමේ උරුගුවේ ක්‍රමය. උරුගුවේ ක්‍රමය කියන්නේ සිස්ටම් එකක් ඇතුළේ තියෙන එකක් නෙමෙයි. අර ජොසේ මුජිකා කියන ජනාධිපතිවරයා සුවිශේෂ මිනිහෙක්, ඌ ගරිලා නායකයෙක්, නාගරික ගරිලා ක්‍රමය ඇතුළේ උරුගුවේ සටන් කරපු කෙනෙක්. ඒ නිසා ඔහුට ඔහුගේ පෞද්ගලික කාරණා ටිකක් තිබුණා. උදාහරණයක් වොත් එහෙම විජේතුංග ජනාධිපතිවරයාත් පාවිච්චි කරේ පහුගිය අවස්ථාව තමයි. හැබැයි එයා එකේ තියෙනවා පාවිච්චි කරේ නෑ. ඒතර එහෙම ආරක්ෂක තියන් හිටියේ නෑ. ওই නුවරන්නකොට එහෙම දැකලා තිබ්බනම් ඒ පොලිස් කාර්ය දෙන්නේ දොරකොඩ හිටියා. අර පිළිමතලාවේ අර උඩපාරේ ගෙදර මිදුරට වෙලා පුටුවක් තියාගෙන ඉන්නවා. ඒක පුද්ගලික ලක්ෂණයක්. ලංකාවගේ රටවල් වල විජේතුංග වගේයත් එනවා, මහින්ද රාජපක්ෂ වගේයත් එනවා. ඒ නිසා අපේ රට මම යෝජනා කරන්නේ සිස්ටම් එකක් හදන්න ඕන. එහෙම නැත්නම් මිස්ටර් ප්‍රෙසිඩන්ට් මහත්තයා කෙනෙක් ගෙනෙල්ලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ පිටිපස්සේ තියෙන ක්‍රියාවලිය ඇතුලේ බොහෝ දෙනා හොරු. ඒ හොරු අතර මේ සභාවේ ඉන්න අයත් බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා හොරු නැති කරන්න නම් හොරකමක නැති ඇති කරන සිස්ටම් එකක් ක්‍රියාපටිපාටියක් හදන්න ඕන කියන යෝජනා කරනවා.